අද අප රට පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ සම්මේලනයේ අද අපේ රට පිළිබඳව කතාබහ වෙනවා. මොනවද අපේ රට පිළිබඳව කතාබහ වෙන්නේ? මේ රටේ මේ ආර්ථික විනාශය කරපු ඒ ආර්ථික විනාශය කියන්නේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරපු දෙයක් කැටියටයි අද එක්සත් ජාතීන්ගේ සමුළුවේ මානව අයිතිවාසිකම් පිළිබඳ සමුළුවේ කියන්නේ. දැන් අපි පෑදිලිවම එකක් දැනගන්න ඕනේ. අද වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ සමුළුවේ ශ්‍රී ලංකාවේ මේ ආර්ථික කඩාකප්පල් කරලා ආර්ථිකය නැති කරලා අද ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයට ඇති කරපු මේ සිද්ධිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට අද ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් එතුමාලා කියනවා ඒ කණ්ඩායම පිළිබඳව අවශ්‍ය කටයුතු කරන්නට ඕනේ කියන එක. ඉතින් අපි රජයෙන් ආනවා ඔබතුමාලාගේ වැඩපිළිවෙල මොකද්ද මේ පිළිබඳව? අද මේ රටේ ලක්ෂ ගානක ජනතාව බඩගින්නේ ඉන්නේ. එක් වේලයි කණ්ඩ ලැබෙන්නේ. අද පෙට්‍රෝල් ඩීසල් ටික ඉගයි, පෝර ටික ඉගයි. අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක තමයි එක්සත් ජාතීන්ගේ සමුළුවේ කියන්නේ. ඒ පමණක් නෙවෙයි, මම විශේෂ දෙයක් කියන්න ඕනේ. ඊයේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ සමුළුවට රිපෝට් එකක් ඉදිරිපත් කරනවා. මොනවද ඉදිරිපත් කරන්නේ? ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය, තේ කර්මාන්තය පිළිබඳව. ශ්‍රී ලංකාවේ වැවිලි තේ කර්මාන්තය පිළිබඳව මොකද්ද මේ? අපි කියනවා මේ රටට දිගින් දිගටම ඩොලර් ටික උපයලා දුන්නේ, ඩොලර් ටික අම්බු කරලා දුන්නේ මේ මධ්‍යම කඳුකරේ මේ තේ වතු වල වැඩ කරන අපේ අම්මලා දලු කඩලා තමයි මේ ඩොලර් ටික ලබා දුන්නේ. කෝවිඩ් එකේ මේ රටම වාලා තියෙනකොට කවුද වැඩ කරේ? කවුද ඩොලර් ගෙනාවේ? මේ රටේ මේ කඳුකරයේ මේ තේවතු වල ජීවත් වෙන අපේ කම්කරු ජනතාව. ඒ වුණාට අපි දන්නවා පෞගිය දශක කීපයක්ම අපි දකින්නේ මේ ශේත්‍රය අත්තරලා කඩාකප්පල් දාලා කරලා තියෙනවා. ඉතින් අපි යන්නේ අද ජනතාව ඉල්ලනවා ජාතික ප්‍රතිපත්තියක් අදන්ඩ, ආර්ථික පිළිබඳ ප්‍රතිපත්තියක් අදන්ඩ කියලා. එහෙමනම් මේ රජයේ මුලින්ම අදන්ඩ ඕන ප්‍රතිපත්තිය මොකද්ද? මේ රටට ඩොලර් ගෙනත් දෙන වැවිලි කර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්තියක් අදන්ඩ. අද වෙනකොටත් මේ වැවිලි කර්මාන්තය නැති කරන වැඩපිළිවෙලක් ගෙනියනවා. ඇරෙන්ට ඇති කරන වැඩපිළිවෙලක් මේ රජය තුල නැහැ. මේ කම්කරුවන් සූරා කරනවා. එතුමාලාට ලබා දෙන්න ඕන ඒ නීත්‍යානුකූලව දබා දෙන්න ඕන දවසක රුපියල් 1000ක වැටුම ලබා දෙන්නේ නැහැ. මේ පිළිබඳ මාධ්‍ය කතා කරන්නේත් නැහැ. ඇයි කතා කරන්නේ නැත්තේ? ප්‍රධානම මේ රටට ඩොලර් ගේන ශේත්‍රය, වැවිලි කර්මාන්ත ශේත්‍රය, තේ ටික, රබර් ටික. ඒ වුණාට මේක ජීවත් වෙන ජනතාව දාගෙන මරාගෙන කනවා. එතුමාලාගේ ඒ ගුලිය ලබා දෙන්නේ නැහැ. නීති උල්ලංඝනය කරනවා. මාධ්‍ය මේක ජාතිය ප්‍රශ්නයක් විදියට බලන්නේ නැහැ. මාධ්‍ය මේක ප්‍රශ්නයක් විදියට එඳ මාධ්‍යටත් අපි කියනවා ඔබතුමාලා මේ ජාතික ඒ වැදගත්කම, මේකේ තියෙන වැදගත්කම අඳුරගන්න. එහෙනම් අද මේ ප්‍රශ්නේ අපි මේ රජයට කිව්වා, කාලයක් තිස්සේ කිව්වා, මේ කම්කරු ජනතාව දාගෙන මේ විදියට කම්කරු ජනතාව මේ විදියට දාගෙන එතුමාලාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපා කියලා. අද එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ඒ සමුළුවේ පැදිලිවම කියනවා ශ්‍රී ලංකාවේ තේවතු වල වැඩ කරන ඒ කාන්තාවන්ගේ ඒ ශ්‍රමය සූරා කරනවා. එතුමාලට වද දෙනවා. රයිට්. එතුමාලාගේ සම්පූර්ණ ඒ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තියෙන්නේ. කියන දැන්වත් අපි කියනවා මේ රටේ නායකයන්ට කියනවා ඇස් ටික අරින්ද, කන් ටික ඇයන් නැත්තම් දැන්වත් කන් ටික අරලා මේ කියන විස්තරය ආන්න. ඉතින් ජාතික ප්‍රතිපත්තියක් අදනකොට මේ රට අදන්න ඕන නම් ඩොලර් ටික ඕනේ. ඒ ඩොලර් ටික ගේන මේ වැවිලි කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අදලා මේ කර්මාන්තය තුළ ඉන්න මේ වතුකරයේ ජනතාව, ඒ වතුකරයේ ඉන්න කම්කරුවෝ රැකගන්න වැඩපිළිවෙලක් කරන්න දිගින් දිගටම එතුමාලාට වද දීලා මේ ශේත්‍රයෙන් යන්න එලවන්න
තත්ත්වයකට පත් කරන්න එපා කියන එක අපි රජයට කියන්න ඕනේ. අපි කියන්නේ මේ රටේ මේ අවස්ථාවේදී මා මැතිවරණයක් තියන්න ඕනේ. මා මැතිවරණය ප්‍රධාන මා මැතිවරණයක් තියලා අපි ස්ථාවර රජයක් අදන්නට ඕනේ. එතනයි මේ රට තියෙන්නේ. ඇත්ත වශයෙන්ම නීත්‍යානුකූලව පළාත් පාලන මැතිවරණයේ මාර්තු වලට එනවා. මාර්තු වලට එනවා. මම නම් හිතන්නේ මේ මාර්තු වෙනකොට මේ පළාත් පාලන මැතිවරණයක් ගෙනාවොත් තවත් දේශපාලන අවුලක්. තවත් මේ රටට මේ ජනතාවට ජනතාවගේ ජනතාවට තවත් වියදමක් ගෙනල්ලා ආර්ථික ප්‍රශ්නය ඇති කිරීම තමයි ඇති වෙන්නේ. එහෙනම් අපි කියන්නේ මා මැතිවරණයක් තියලා ප්‍රධාන දේ කියන්නේ පාර්ලිමේන්තුව අරා තමයි මේ ඔක්කොම පාලනය වෙන්නේ. එතකොට මේ පාර්ලිමේන්තුව මේ පාලනය වෙන ආණ්ඩුව පිළිවෙලකට නැති තත්වයකදී අපි කොහොමද ඊට පල්ලෙන් තියනේවා දන්නේ? ඒක පළවෙන් තියනේවා දන්නේ. එහෙනම් අපි පෑදිලිවම කියන්න ඕනේ මා මැතිවරණයක් අවශ්‍යයි. මැතිවරණයක් අවශ්‍යයි. ඒක මා මැතිවරණයක් විය යුතුයි. ඒ මා මැතිවරණේ අරා ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ. ඒ ආණ්ඩුවක් ඇදුවන් පස්සේ සියලු මැතිවරණ තියන්න ඕනේ. පළාත් පාලන පළාත් සභා සියලු මැතිවරණ තියලා ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් ලබා දෙන්නට ඕනි. අපි පක්ෂයක් හැටියට ලෑස්ති, පුද්ගලයා හැටියටත් මම ලෑස්ති. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක රජයේ තීරණය කරන්න ඕනේ. රජේ මේ රට පාලනය කරන්න රජයේ තීරණය කරන්න ඕනේ.